මම කෙනෙක් මැරෙන්න පෙර වෙනත් භවයක ඉපිද තම පෙර භවය ගැන කිව හැකිද? දැන් මේ පුවත්පතක ලිපියක මෙහි සඳහන් වී ඇත. දැන් මෙතන තියෙන මෙහෙම එකක් නෙමෙයි මේ පෙන්වන්නේ දෙන්නේ. මොකද මේ කෙනෙක් මැරෙන්න ඉතෙල්ලා වෙන භවයක ඉපදිලා ඉන්න පුළුවන්. පස්සේ යා පෙර භවය ගැන බලන මම අහවල් කාලේ හවදනේ හිටියා කියලා. බලනකොට මෙයා ඉපදිලා මාස දෙකක් විතර වෙනවා. ඔය කියන කාලේ අර පුතේ තමයි ජීවත් වෙන්නේ කියන්නේ. දැන් මෙන්න මෙහෙම අවස්ථාවක් තමයි මේ පත්තරේ කිව්වේ සඳහන් මේ දැනුම් දීලා තියෙන්නේ. දැන් මිනිහා තාම එහෙ ජීවත් වෙන්නේ විඳැද්දී. තවතනක ඉඳලා ඉපදිනා. මේ ජීවත් වෙන මිනිහාගෙන හිලා කියනවා නෙමෙයි. නැව වෙනස මොකද්ද? මෙයා මැරෙනකොට ඉපදිච්ච ගාන මාස දෙකක් විතර ගිහින්. ඉපදිනා මාස දෙකක් විතර ගිහින්. දැන් යා ලොකු වෙලා ඉඳන් කියනවා මම ඉතලා දැන් මෙහෙම හිටියා කියලා. ඒක වෙලා බලනකොට මෙයා බැහැ. මාස දෙකක් විතර ගියාට පස්සේ අර මිනිහා මැරලා තියෙනවා. දැන් ඔන්නෝම අවස්ථාවක් මේ කියන්නේ මේ ඒ අවස්ථාවක් නෙමෙයි මේක. ඒ කියන්නේ මිනිහෙක් මැරලා හිටන් බඩකට උක්කාන්ති වෙන්න ගිහින් නැත්නම් බඩේ කයක් නිර්මාණය කරගෙන ඇවිදලා හැදෙන ක්‍රම එකක්. මේක තමයි උක්කාන්ති අවස්ථාව. සත්‍යයේ උපදිනකොට අණ්ඩජ ජලාපිට සංසේදජ ඕපපාදීගේ උපත්ති හතර ආකාරයෙන් වෙනවා. සංසේදජ උපත්ති කියන්නේ යම් කිසි හරි ගන්ධබ්බයා ගිහිල්ලා ගම උප්පත්ති ස්ථානයකට යනකොට එතන පසුතලය හැදිලා තිබුණා නම් එතන යම් කෙනෙක් එතන අයිති නැතුව ගියා නම් මෙන්න මේ කයට ඇතුළු වෙන්න පුළුවන්. දැන් වැඩෙන කය හරියට අපි කියනවා නම් මේ දැන් ඔය ඉස්තිර හැකියාවයි ඒ වගේම ඉස්තිර නැති අර්ධ ඉස්තිර හැකියාවයි කැම්පරි කියලා එකක් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක්. දැන් බැපරි එක නා කොයි විදිහට යන්නත් පුළුවන් එයාට ගියා ගන්නත් පුළුවන් එයාට බොහොම පොත යයිදී ඉන්නේ කියන්නේ මොකුත් බෑ. අර්ධ ඉස්තිරත් එකට පස්සේ නට පස්සේ සමහරවිට හේතුවක් වුණොත් නිවාඩුවේ වැඩි විදිහට නම් යවන්න පුළුවන්. ඉස්තිර කළා කියන එක නා ආවට පස්සේ එහෙම දෙවියන් යවන්නත් බෑ. ඒක ලොකුම හේතුවක් වෙන්න ඕනේ හැමෝම. අන්න ඒ වගේ. කෙනෙක් බඩේ ඉන්න කාර්ය හැදියේ අර ටැම්පරි කාර්යය. ගන්ධබ්බය වර්ණය ඇතුළු වෙලා තියෙනවා බඩේ පිටේ ගත යනවා කායික දෙන්න අවස්ථාවක් තියෙනවා එතනින් බැරිලා හරි ගිහින් අවස්ථා හුඟක් තියෙනවා මොකද තව අර මස්ලේ කායට තදින් බැරිලා නැහැ බැරි උපාදානිය වෙදිලා නැහැ මස්ලේ කායත් එක්ක ඒක බැරිලා හැදෙන්න ඒ කයින් වැඩ ගන්න ඕනේ ඒ කයින් වැඩ ගන්න පටන් ගන්න පස්සේ තමයි එයාගේ ගන්ධබ්බව ගිහින් යන පිටින් ගත්ත වැඩ පිළිවෙල වෙනස් වෙලා ඉතින් ආයිතර මස්ලේ කායක වැඩ පිළිවෙලව අවතීර්ණ වෙන්නේ කමක් නැහැ බඩේ ඉන්න කාලේ මස්ලේ කයින් ඇසේ කනින් නාසයෙන් දිවෙන් කයින් වැඩ ගන්න කාලයක් නෙමෙයි. ඒ වෙලාවේ යෝ බොහෝ කොට ඉන්න අර ගන්ධබ්බ අධ්‍යාපතුල එතනින් පිටට යනවා පිට ගිහින් වත සමගහලා එනවා. කර්ම ශක්තිය රැන්නේ සම්බන්ධ නිසා ඒ ජීව ශක්තිය කර්ම ශක්තිය ගොඩනගෙන ජීවිත රූපේ බඩ ඇතුලේ කලන රූපේ පටන් ගන්නේ වල. වෙන්න උපන්නට පස්සේ තව ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයේ මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස විස්පස් අල්ලලා නැහැ. චන්දරාගේ ගොඩනගලා නැහැ. චන්දරාගේ ගොඩනගලා නැති නිසා ඔය කාලේ සීමාව තුන මෙයා ඉන්නේ බොහොම නිකන් අර අබෑටි මේ විදිහට උඩ තියෙන අබෑටිව. එතන ඔන්න ඕරෙ වෙන දිහෙට පුළුවන් ඔන්න මෙලක යතියි. ඔය යාදි වැඩි යාදි මහා දානයක් දීලා අර මේ පිටක් දුන්නොත් එහෙම. පුදුලිය ගිහිලා ඉපදিলা තියෙන දුප්පත් තැනගෙන ඔක්කත් වෙලා තියෙන්නේ. ලැබුණ පින උට ලැබුණා නම් මහා බලවත් තියෙද. උඩ දුකින මුත්තේක උප්පත්තියේ තවසගෙන පස්සලේ හැදේ. එහෙමනම් මොකද වෙන්නේ? අර උප්පත්තිය අතෙන් රැගෙන ගිහිලා ගිහිලා වෙන බලකට යනවා. ඒ විදිහට අර කය දුර වෙලා තිබුණේ අන්නේ කයක තව කොහේ ඊට අනුකූල පුදුලේ මැරලා හිටියන ගන්ධබ්බය. ඕකනේ ඉන්න පුළුවන්. ආවට පස්සේ අය අර කය පුරු වෙන්නේ කියලා නැවත ජීවීකරණය කරනවා. අර දෙවෙනි ජීවියාගේ කර්ම ශක්තිය. මේක කාටවත් හොයන්න පුළුවන් කමක් නැහැ. මේ කයට මොකද උනේ කියේ. මොකද ළමයා නමක් ගමක් අහන්න පුළුවන් වෙලාවක නෙමෙයි මාසය ඇලික. ළමයා පුදියාගෙන හිටියා. පස්සේ අම්මා බලනකොට ළමයා දුෂ්ම අපර වුණා. ඒ දා අනිකකින් ආයෙ දුෂ්ම කරන්න පටන් ගත්තා. අම්මා අපි බලන ළමයා බලන දියා මොකද නෑ අම්මට හොයාගන්න බැරි කවුද ආයේ කවුද ඉන්නේ කියේ. මේ ඇති කරලා බලනකොට ඒ ඇවිල්ල බඩේ උපදින දියපු ජීවියක් නෙමෙයි දැන් ඉන්නේ. වෙන කවුරු හරි ඉන්නේ. ඉතින් එයා ලොකු වුණාට පස්සේ යටි ස්මාර ඥානය පහදනවා. එයා කියන පටන් ගන්නවා මං ආවද නේ හිටියේ මේ වගේ. අරගෙන එයා මැරිච්ච දවසයි මේ දවසයි බලනකොට එයා බලලා ඇවිත් මහ දෙහිට පස්සේ යන්න ඇරලා තියෙනවා. දැන් ඉතින් මේ පැටලුමක් කරගන්නවා. ඒතර බඩේ ඇන්ටික හැදුවේ කොහොමද කියේ. ජීවියගේ සම්බන්ධයක් නැහැ. අනේ එක්කෙනෙක් හදපු කොටසට එයා බැරි යාට පරි තව කෙනෙක් ඇතුළු වෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රම නිසා හටගන්නවා කියන සංසේදජ උපත්. ඒ ක්‍රමෙන් ආපුහා තමයි අර ළමයා ඉපදිලා මාසයක් එකක් ගිහිල්ලා ඉන්න අතරේ
ඔය කාලේ හැබැයි මේක අවුරුදු ගානක් ඉන්නකොට අහන්න බොහොම කලාතුරකින් මේක. එහෙම කිව්වෙ නේ ඔහොම ආදි. මොකද ඒ බඳු අවස්ථාවත් අපේ ධර්මයේ කතාව තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ ඒක අවස්ථාවක තමන්ගේ ගෝල පිළිදෙට මන්ත්‍රයක් දුන්නා. උන් අතී ඉස්සරේ පදින් ඉඳලා ඒ ලක්ෂතාවය ලැබු අවස්ථාවක මලමිණියගෙන පණ දෙන්න පුළුවන් මන්ත්‍රයක්. මේ මන්ත්‍රයේ පතුල්ලා හිටන් වතුර ටිකක් ගහපුනහම ඒ ශක්තියෙන් ඒ ගිය අද්දව එක එක නැදලා එනවා. කොහොමයි පණේ? මේක තමයි දුන්න ප්‍රති. දේවදත්ත ඒ කාලේ රාජකීය කියලා උන්වහන්සේලා ගෝලියෙක් කියලා හිටියා. ඔය ගෝලයාට මේ මන්ත්‍රේ හම්බ වුණා. යටි වෙන ගාන. මම මේ තව කරුණා කාලේ මොනවද මේ තපස්සයන්ට දුක් විඳිනවා. දැන් මෙච්චර එකක් අහුවෙලා තියෙනවා. මට උපක්‍රමයේ හද හැප වීදට දැන් මට දැන් අහුවුණා. මේම හිදීවිලක් ඇවිල්ලා අපිට කරන්නේ. අර විදිහටනේ හිමී කිරු මගන්න යන්න ගියා. අර ගුරු තාදා තුමාගෙන් අහකලා බෝධිසත්වතාවු තුමාගෙන් අහකලා මෙයා ගිහිල්ලා. කල්පනා කරනවා මෙහෙම දෙයක්. සජ්ජුරුවන්ට එකම දූකුමරියක් තියෙනවා. දැන් මට තියෙන එකම ක්‍රමය උපක්‍රමය කරන්න තියෙනවා. මොනවා හරි වසා දිනා දූකුගේ මරනවා. මරුවාට පස්සේ මැරිච්ච එක නන්ද පණ දෙන්නේ කිසිම වෛද්‍යවරයෙක් නෑ. මල්ලක මන්ත්‍රී කියනවා. මට ගිහින් වරයක් ඉල්ලන්න පුළුවන්. දූකුමරියක් මට සරණපාවා දෙනවනම් කජකම විවරහදකමත් මට දෙනවනම් මම එයාට පණ දෙන්න. මේක කිව්වම රජ්ජුරුවෝ කැමති වෙනවා. හරි විවරහදකම දෙන්න දූකෝරිය හත පාව දෙන්න කැමතියි. මට හද හැපෙන්නේ නැහැ. ඔය අදහස් අරගෙන ඔයද කරන්නේ බොහෝ උපක්‍රම කීපියෝ ගිහිල්ලා උපක්‍රමීයම වහන් දීලා. අර තැටි වැරුණා. අර කුමාරි. මේ කුමාරි හොඳ සීලවන්ත ගුණවන්ත කුමාරියක්. මෙහෙම මරණය වෙනවා බෙද කරන්නේ. දැන් රාජ්‍යරුවන්ගේ ඉන්න කිසිම වෛද්‍යවරයෙක් මේ තැන් ඉඳලා මරණය දෙන්න බැහැ. මේ තාමත් ඇදී ප්‍රශ්න හදිවා. මහරජුනේ මට පණ දෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ වයින් දෙනවා මම පණ දෙනවා. හරි තේරුණා. විවරණකමක් දෙන්න. හත පාරක් දෙන්න. කොහොමද වැඩවලු දුක් යටි ඉන්නවරා. පළයිපු ඉන්නවරා. මෙයා මොකද කරන්නේ? ගිනි දදාර බලවිනිය පැත්තක කියලා වත්මන්තරේ ඉන්න වතුර මතලා ගෙම පණ ඉන්නේ. දැන් දන්නවා මං පෙරුම් වැරීට මට ඉඳ ගැසු ගන්නයි ඉන්නේ. කුමාරි හම් දෙන්නේ හදකම නෙවෙයි හම්බෙන්නේ මේ ඉඳ ගැසු ගන්න එක උල කියලා. මං කරපු බැරියක් ආන් කියලා වාදනය කරපු මේ නිදාමා කියලා. මෙහෙම කියලා අපි කරන්නේ මේක ඉස්සෙල්ලා මට මන්ත්‍රී දුන්න ගුරා මාර්ලා ඉන්න ඕනේ කියලා. අරක හැ අර මිනිහ හංගලා තියෙන එක ගියා ගුරා හොයන්න. නෝ ජීවත් කියන උන්වහන්සේ දැනගත්තා මෙහෙම ආ දැන් මේ ඉඳලා ඉනවා. දැඩිව කුපිත වෙලා ඉන්නේ. මුරියන් ඉඩක් පපුව නැති වෙලා පොටි දාත ලබටි කොටයක් අරගෙන පොටි ගියා පොටේ නිවිලා පොරොන්ට අර බැටවුරිටිය දාගෙන බැටවුරිටිය උන්වහන්සේ ඈත් වෙලා ගියා. බැලුව බැටවල දැනගත්තා දැන් බුදියන් ඉන්නවා කියලා අර දෙවිච්ච අමරාගත ආවි දවල යන්න පුළුවන්. අර කොටේට හිරුණා කියලා එයා හිතුවා. අදලා ගන්න බැරි තත්ත්වෙ. ඒ වාර මේ තාපසතුමා ඇයි බොඩිය මොකද කරන්නේ? බොහොම කරන්නේ හේතුව මොකක්ද? දැන් ශනික කෝපයත් ඉවරයි දැන් කරන්න දෙයක් නෑ. ඔබ මට මේ විදිහට අසත්‍ය මන්ත්‍රයක් දුන්නා. මං හැරැප්පුවා. ඒකයි මෙහෙම කරන්නේ. මන් දුන්න මන්ත්‍රියේ වරදක් නෑ. ප්‍රාණඝාත කරන කෙනෙකුට ඔය පළවෙනි මන්ත්‍රිය බල නැහැ. මම ප්‍රාණඝාතයක් කළා නේද පළවෙනි. දැන් මොකද කරන්නේ? ඔබ දැන් පොරොන්දු වියා මගේ ජීවිත හේතුව නිසා ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියලා. ඒ ශික්ෂණේ පිටව. ඒ වාරේ කිවි හිටිය. දැන් හිටලා මන්ත්‍රිය කරා මතක ගාපා මතක දැන් පණේ. ඒ වාර බොහොම සත්වෙන් ආපහු ගිහලා වතුර වතුර ගහන ගාම පණ ආවා. හැබැයි බලේනකොට අර ගුමරි ගියද්දව සෞදේහා දෙවිලෝ දෙවියා දෙවියන් රැකලා ඉපදිලා. කීලවන්ත ගුණවන්ත ඉදිරියට දැන තියා මෙතන සම්බන්ධයෙන් විදිහක්. ඔය කාලේ එනකොට ඒ අල්ලපු තව බැඳෙදී විසංගයක් මැරිලා. විසංගනේ අධ්‍යය වැඩි නැහැ මේක දැකලා. අර මන්ත්‍ර බලෙන් නිසා ඒ බලෙන් ඇදලා ආවා. ඒක කතා කරනකොට විසංගනේ හිටපු නම් දුක් කතා කරන්නේ ඔක්කොම කියන්නේ ඒක. ඒ භාෂාව ඔක්කොම. එහෙම කතා කරලා කොහොමද කියනවා. ඊට පස්සේ මොකද කියන්නේ කොහොම හරි කරලා මනාවනේ මොකක්ද කියන්නේ. දැන් මෙයාගේ හරිකම ගන්නයි ඔක්කොම දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. පස්සේ මේ තැනදී වෙනගෙන ඇක්ටිව් හම්බෙද කරන්නේ අර දැන් කැටර හිටවු අසාපතියා වසන් කරගත්ත වසන්ගේ දැනේ උඹ බලාපොරොත්තු වෙච්ච දෙයක ඒකම සිද්ධ වෙලා දෙන්නගෙම එක්වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ මට මොකක්ද දුන්නේ මට මේ වගේ මෙච්චර ලස්සන හදිලා මට තිබුණේ කියලා මේ විස්තරේ කියනකොට ඉතින් ඔය විස්තරේ කිව්වා මතාවතය. ඉතින් දැන් ඉතින් කවටි කමක් කරව. මෙන්න මේකයි කුමාරියේ නම්ගොත් තාත්තාගේ නම්ගොත් මේවයි. උඹ ඒ විදිහේ නඟපාපා.
ආගාමි කුමාරිය ඇති කියපන්. උඹේ හය කුමාරිය හය නිසා. හජිරෝ කොහොමද මේක හිතන්නේ? පිළිගන්න. ඉතින් අර විදිහට මගිරා හල පාපෝ හම්බ දැන් හජිරෝ බොහොම පැහැදිලා විවාහ දෙකක්ම දිනා කුමාරිකාව සම්පාව දෙන්න. අර රාජී විවාහ දෙකම පාර දුන්නා. විවාහයෙන් තෝරන කමක් නැහැ. ඒ වේ කරන්නේ කුමාරිකා හනින්ද. එතන පටන් ගන්නේ හැමති මණ්ඩලයි රජුරෝයි ඔක්කොම කට්ටියත් එක්කන අර විදිහේ තා සම්දෙමින් හැදිලා මහා විනාශයක් කළා. අන්තිර මොයේ කියලා අයින තාකල් මට මේ විවාහය කරගන්න බැරි වෙනවා වාදීන වැඩලා ආවද. ඒකට මම මේ සිද්ද වෙන රාජ්‍ය අධිනාහ එලා කියලා කියන කතාව. දැන් මේකෙත් හොඳට පේනවා කෙනෙක්ගේ ශරීරයකට තවත් කෙනෙක් ඇතුල් වෙන විදිහ ක්‍රම. මේ පෙර තිබුණ බර ওই කතාව සාධක වෙනවා. ඉතින් මේවා තමයි අර කෙනෙක්ගේ මැරිච්ච කෙනාගේ ශරීරයකට ශරීරයේ නිරුපද්‍රිත තිබුණොත් ඕක ඇතුල් වෙන්න පුළුවන්. එහෙම ඉලයි නම් ඒ බුද්ධිලා ඇතර බලන් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. එහෙම ක්‍රම තියෙනවා. ඉතින් මන්ත්‍ර බලින් කරපු ආයෝ අදිචාන බලින් කරන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් ජේසුස් වහන්සේ නැගිටිවා කියන ඉතින් ක්‍රම. ඒක හතරේදි පාද වැඩි කෙනෙකුට ඕනම් පුළුවන්කම තියෙනවා. මලවිනිය වල පණ දෙවන්න එහෙමයි. නමුත් ඒක මේ බෞද්ධයෙක් සහන කරලා තියෙනවා. මලවිනිය පණ ගැනීම බෞද්ධයෙක් සහන. විසුන්න සහන. ඒක තිරාචාන විද්‍යාව කරන යාන්ත්‍ර මන්ත්‍ර බලිතෝයි කටිතු අයින් කළා වගේ මේකත් අයින් කරලා කියන්නේ. මලවිනිය පණ ගැනීම. ඉතින් එහෙම ක්‍රමයක් තිබෙච්ච නිසා තමයි මලවිනිය පණ ගැනීම